අද වෙන විට අප රටෙහි වසංගතී පාලනය ලෝකයේ රටවල් අතරින් ඉහළම මට්ටමක පවතින අතර ශේෂ්ත්‍ර රාශියක් උස්සේ ආර්ථික ප්‍රගතියද සාර්ථක ලෙස සටහන් කර ගැනීමට අප හැකි වී තිබෙනවා. අප රට දැන් මුහුණ පා ඇති මූලික අභියෝගය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටට ලබා දී ඇති පොරොන්දු අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථික පුරණ ජීවනයක් උදා කර ගැනීම. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට රජය නැවුම් ක්‍රමවේද අනුගමනය කළ බව ඔබ දන්නවා. රටේ ව්‍යාපාරිකයන් රැක ගැනීම සඳහා එයට ණය විරාම ලබා දෙන ලෙස රජය බැංකු හා මුල්‍ය ආයතන වලට උපදෙස් දුන්නා. රටේ බාහිර ගිණුම මනා ලෙස කළමනාකරණය කිරීම තුළින් රුපියල රැක ගැනීමෙන් රාජ්‍ය ණය පීඩනය අවම කරන්නට කටයුතු කරා. පවුල් දසලක්ෂ පහකට අධික ගණනකට කොවිඩ් වසංගතයට මුහුණ දීමට හේතු මුදල් ප්‍රතිපාදන ලබා දීම තුළින් ජීවන පීඩනයට සහන ලබා දෙන්නටත් අප සමත් වුණා. අද වන විට රුපියල් බිලියන 5000කට අධික සාමූහික වටිනාකමක් ඇති මහා පරිමාණයේ ව්‍යාපෘති 289ක් රජයේ අමාත්‍යාංශ සභ දෙපාර්තමේන්තු විසින් ක්‍රියාත්මක වෙනවා. එළඹෙන වසර කීපය අප රට තීරණාත්මක වසර කීපයක්. අප රටේ ආර්ථිකය ඉදිරි ගමන ශක්තිමත් කරන වකවානුව. එළඹෙන මෙම වකවානුව සාර්ථක වන්නේ නම් සියලු දෙනා එක්ව මෙම අභියෝගය කළමනාකරණය කරගත යුතුයි. ඒ සඳහා අපි නැවුම් උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.